මේ පිපිඤ්ඤවලින් රොටියක් වගේ එකක් හදලා තියෙනවා. රොටියක් නෙමෙයි ඒක, ඇත්තටම කේක් එකක්. මොකද මේක අවන් එකේ දාලා බේක් කරා. මේකේ අර අවන් එකේ මේ අර ග්‍රීස් පේපර්, එහෙම නැත්නම් බේකින් පේපර් දානවා වෙනුවට අපි පාවිච්චි කරේ මේ අලිපේර කොළ. එතකොට කැවුණත් ප්‍රශ්නයක් නැහැනේ. ඔය බේකින් පේපර්, ග්‍රීස් පේපර් වගේවා මොනව තියනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒවා කන එක ටිකක් ෂුවර් නෑ. ඉතින් අනිත් ඒවා කන එක කියන්නේ ඒක දාලා බේක් කරාම ඒකේ තියෙන ඒවත් සමහරට කෑම එකට එනවා ඇතිනේ, කේක් එකට හරි. ඒක නිසා ඒක වළක්වා ගන්න එක හොඳයි. ඉතින් මේක මං සීනි මට්ටම් පරීක්ෂා කරන්නේ. මොකද මේක ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ පිපිඤ්ඤා. පිපිඤ්ඤා මං හිතන්නේ ග්‍රෑම් 100ක් විතර දාලා ග්‍රෑම් 10ක් විතර තමයි පිටි එකතු කරලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා නම් කරන්න බැරි දෙයක් නෑ. අර සම්මතයෙන් මිදිලා පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් අපි කියනවා think outside the square කියලා. අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඒකයි. අනිත් එක තමයි don't do what is called me too. අල්ලපු ගෙදර මිනිහා එලෝලු කඩයක් දැම්ම නම් මාත් දානෝ එලෝලු කඩයක්. එහෙම නෙවෙයි, ඒ මිනිහා එලෝලු කඩයක් දැම්මට ඒකට කම්ප්ලිමෙන්ටරි කඩයක් දාන්න. කම්ප්ලිමෙන්ටරි කියන්නේ ඒකට සම්බන්ධ. එතෙන්ට ඇවිල්ලා එලෝලු ගත්තම් අපි දානවා මොනවහරි කුළුබඩු ගන්න පුළුවන් කඩයක්. එතකොට එයාටත් බිස්නස් එක හොඳයි, මටත් බිස්නස් එක හොඳයි. ඕකේ, මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. Thank you very much.